ජනිත් ලොකු බණ්ඩාර සිංගාපූරු යන්නට ඇඳගත්තේ රාත්‍රී 7ට පමණයි. සපු ඔහු කාමරය අඳිනතුරු ඉන් පිටතට වී උන්නාය. ජනිත් වරින් වර පැමිණ සපූ දෙස බලා මොනවදෝ කියන්නට ගොස් යලිත් ගිලගත්තාය. මාර ගෑනේ, ඕ අරක් කියා ගියේ. සපෝ කතා කරන්නට ගියේ නැත. ඇතුළට එන්න, මට කතා කරන්න ඕන. සපු ඔහුගේ අනට කීකරු කාමරය තුළට ගියාය. ජනිත් යන්නට සූදානම් වුණේ. මං ගිහින් එද්දි මේ සපු ඉන්න බෑ, තේරුණාද? හොඳට හිතලා වෙනස් වෙලා ඉන්නවා. නැත්තම් මොනාද කරන්නේ? සපු ඇසු එතරම් තදහනකින් නොයි. ඒත් ඒ වචන බරය. නැත්තම් දික්කසාද කරලා දානවා. සපු ඇතුළාන්තෙන් සිනාසුනාය. කවදා හෝ තමා කරන්නට හිතාගෙන ඉන්නාදේ? ඕ කරනවා නම් කොතරම් හොඳද? ගෙදර ගිහිල්ලා හරි හිතනවා. බැඳපු ගෑණියෙක් ඉන්නේ කොහොමද කියලා අම්මගෙන් අහගන්නවා. හොඳයි. ඔහුට පිළිතුරු දිය යුත්තේ ඇසේ. මං එන්නේ ලබන ඉරිදරෑ. එදාට මෙහි ඉන්න ඕන. තේරුණාද? හොඳයි. ඔහු ගියේ. සපූට හීලුණේ නැත. අඩුම ගන්නේ රටින් ගේන්නේ මොනවද කියාවත් ඔය ඇසුවේ නැත. මිනිස්සු එහෙමය. සපූ ජනිත් යන අයුරු බැල්කනියෙන් බලා උන්නාය. ඔහු නුවර ගෙදරින් නොපෙනී යද්දි සපූ මුළු පපුවම හිස් කළාය. සපූ එහෙමම බැල්කනිය වූ පුටුව මත ඉඳගෙන නුවර පාරේ එහා මෙහා යන වාහන දෙස බලා උන්නාය. අද නුවරට තරමක් සීතල දවසකි. මහවලි ගඟ දෙසින් එන සුළඟේ ඇත්තේ තද සීතලකි. සපූ දෑතම හකුලවාගෙන බලා උන්නාය. මේ වගේ රැක ඔයා මොනවා කරනව ඇද්ද? මේ සීතලේවා කෑම හදනව ඇති. එතනට වෙලා ඔයාලඟ ඉන්න ඇත්නම්? ගෙදර දුරකතනින් සාගරට ගන්නට සපූ බයය. ජනිස් සියල්ල පරික්ෂා කරයි. අතේ ජංගම දුරකතනය තබා ගන්නද නොහැක. එවැනි දෙයකින් මේ සියල්ල නැති කරගත නොහැක. සපූ ගේවට 3-4 පාරක් ගියේ සාගරට කොහොම ඇමතුමක් දෙන්නදැයි සිතමිනි. එක්කෝ පාරට යා යුතුය. එසේ ගොස් දුරකතන කුටියකින් ඔහුට ඇමැති යුතුය. ඒත් මේ රෑ එය කළ නොහැක. ජීවිතය කොතරම් සිරිවී ඇද්දයි හිතෙන්නේ දැන්ය. උදේ වනතෙක් ඉන්නව ඇය සපූ සිතාගත්තාය. ඇය බැල්කනියට ආවේ එහෙම හිතාගෙනය. කෙල්ලගේ පාළු දෑස් පාර වෙත යොමු වෙයි නිකමටය. දුටු දෙයින් ඇගේ පපු නතර විය. නිල් පාට ඩෙනිම් කලිසමට නිල් කොටු කමිස ඇඳගෙන ඔහු පාර අද්දර උන්නේය. සපුට වහවා ගන්නට බැරි තරම්ය. එක පාරයට කරන්නේ මොනවද කියාව සිතාගන්නට බැරි විය. සපු අතින් ඔහුට ඔහොමම ඉන්නේයි කියා වේගෙන් පහලට දුවගෙන ආවාය. නිවසේ වැඩට සින්නා දෙන්නාම කුස්සී බර කතාවකේ. සපු සද්ද නොකරම් පාරට ආවාය. සරල සෙරෙප්පු දෙකක්ද දමාගෙන පාරට ආය. සාගරව පසු කරගෙන ඉදිරියටම ගියාය. සාගරයේ පසුපස ටික දුරක් ගියේ සපු පුංචි අතුරු පාරකට හැරුණාය. ඒ තරමක් අඳුරු අතුරු පාරක් විය. සාගර දුවගෙනමින් ආවේ කෙල්ල කළුවරට බය නිසාය. මේ සියල්ලි විඳවන්නේ තමා නිසාය. සාගර දුවගෙනමින් පැමිණ ඒ අත අල්ලා ගත්තේ. මට බයත් හිතුණා. පහළුම පාරක්. සපු කිවේ පපුවට අතක් තබාගෙනය. ඒක තමා දුවගෙන ආවේ. අනේ මං මේ දැන් හිත හිත හිටියා විතරයි. මා මට කෝල් එකක් දෙන්න විදිහක් නෑ. මං දන්නවා. මං මූණ ටිකක් බලලා යන්නයි ආවේ. දැන් එහෙනම් බැලුවනේ යන්න. කෙල්ල උරතලෙන් කීවාය. ඇයි බලලා මදිද? චුට්ටක් ඉඹින්න තෝනද? අත් හතරම එකට වෙලි අවසානය. කළුවර අතුරු පාර ඇත්තටම පාළුය. අපටම හදපු හොල්මන් පාරක්. චූටි මැණික ගිදර තනියමද? එහෙම ආන්නේ කොතරම් ආදරයකින්ද සෙනෙහසකින්ද? ගොඩාක් තනියම. හැමදාම එහෙමනේ. කවුරු හිටියත් නැතත් වාගේ චූටි මැණික තනියම. එතකොට එයා? සපු බිම බලා ගත්තාය. සාගර ජනිත් ගැන කතා කරනවට ඇය ඇත්තටම කැමති නැත.
රට ගියාද සාගරයේ දැස් දෙස බලාගෙන මුන්නේ හොඳ කෙනෙක් හේම කරන්නේ මන් දන්නවා මට වැඩක් නැහනේ සාගර අඳුරේම කෙල්ල ගිහස පිරිමැද්දේ ඇයි රත්තරන් මේ රෑ මතක් වුනේ නිතර දැස් නලියද්දී සපු ඇසු ආය මතක් නොවෙන්නේ කොයි වෙලාවේද චූටි මේනික අනේ මන් දන්නවා හවස ඉඳන් මතක් වුණා. ඉතින් නිදහසේ වැඩක් කරගන්න නෑ නේද? ඇය දුබ්බරව සිනාසි ඇසුවාය. සාකර පුදුමාකාර ආශාවකින් ඒ මූණ පිරිමැත්තේ. පොඩි ටෙස්ට් එකකට ඉන්දියාප මුල් 10ක් හැදුවා. ඕවත තිබු ඉන්දියාප මුල දික්කලේ. අනේ ඉතින් මට අරන් ආවා. කාල බලන්නකෝ. ඉන්දියාප්පයි කූණි බැඳුමයි කිරි හොදේ. ඔහු බලාගෙන ඉද්දිමයි කෙලගිල්ලාය. හවසට ඉන්දියාප මුල් දාන්නද යන්නේ. උදේට ගොඩක් නෙමේ 100ක් විතර. කොහොම කරන්නද රත්තරන් මැරෙයිනේ. එහෙම මැරෙනවද මං? එතකොට කවුද චූටි මැණික බලාගන්නේ? අන්ධකාර ලයිට් කණුව පාමුල ඇහැව්ව වැළඳගත්තාය. කෙල්ල ලෝභකමට ටික වෙලාවක් එහෙමම උන්නාය. මං හෙට එන්නම්. තුම් පාරක් පපුවයිඹ ඇය ගියාය. ටික දොරක් ගොස් කෙල්ල හැරී බැලුවාය. ඇය ඇස්වලින් නිකටින් අතින් කීවේ දැන්මම යන ලෙසය. ඉන්දියාප මුලකද්දි සපුගේ දිනෙත් එත්තිය. මෙහෙම තමා මතක් වෙන කෙනෙක් මේ ලෝකයේ මැද ජීවත් වෙද්දි ජනිල් ලොකු බණ්ඩාර සමග ජීවත් වන්නේ කුමකටද? මේ ශරීරයේ පමණක් ඔහු සමග තබන්නේ කුමකටද? ඒ ඉන්දියාප මුල රසය ඔහුගේ බත් එක මෙන්ම මේ ඉන්දියාප මුලද සාර්ථක වෙනු ඇත. ඉන්දියාප වලට දමා තිබූ කූණි බැඳුම් තෙල් රහට සපුගුදු මාකාර ලෙස ආශා කළාය. හෙට උදේ වෙනතෙක් මේ ගෙදර වුණාට හිතක් නැත. සපු රෑ 9ට පමණ ගෙදරට කතා කළාය. අම්මේ සියව චුට්ටක් එවන්න. ඇයි මේනික? සපු සියල්ල කීවාය. ඒකත් එහෙමද? සිය ටික කමවරි මේනික. දැන් බේත් බිල නිදාගත්තා. මං ප්‍රේමව ත්‍රීවිල් එකක එවන්නම්. සියට ගොඩක් අමාරුද? ඇඟේ අමාරුවක් නෙමෙයි හිතේ පහළව. එයාගේ චූටි මේනික නෑනේ. සුජාතා කීවි හූල්ලා මෙනි. සපු දුරකතනේ තබා ඇගේ කුඩා පර්ස් එක පමණක් අතර ගත්තාය. තමා අච්චර සල්ලි නෑ කියද්දීත් ජනිස් සතයක් අතට දුන්නේ නැත. කෙල්ලට පුදුම නැත. මිනිස්කම් මෙහෙමය. මනුස්සකම් හැම පපුවකම ගෑවෙන්නේ නැත. මට ආදරය කරන කොල්ලෙක් මේ ලෝකේ ඉන්න එක කොච්චර සැනසීමක්ද? සපු පහලට යමින් සිතුවාය. අතින් එන්නේ ඔහුගේ ඉන්දියාප මොලේ කූණි බැඳුමේ සුවඳය. ඉක්මනට තීරණයක් ගත යුතුය. ඔහු හමුවූ වෙලාවක කියක් ඔය අතින් ඉල්ලා ගත යුතුය. එහෙම ඉල්ලුවොත් ඔහු සතුරු වන බව සපු දනි. ඔහුට අතපා කීයක් හෝ ඉල්ලා ගන්නට මේ අතරද ආසය. ත්‍රීවිලරේ නැවත් වූ සැනින්ම සපු දෝගොස් ත්‍රීවිලරයට ගොඩ වූවාය. හදවතට ලේ ගලන්නේ ලොකු බණ්ඩාරලාගේ හිරගෙවල් වලින් පිටතට ආපසුය. ඒ ගෙවල් වලට වඩා මේ මහපාර සැනසීමය. තාම හතින සුදු බේබි. ප්‍රේමා කෙල්ලව අල්ලාගෙන කීවාය. දවසක මීටත් වඩා වේගයෙන් මම මේ ගෙදරින් දුවල යනවා. සපු හති ලැමින්ම කීවාය. අතාරි සුවඳයි. අද රහ කෑමක් ගෙදර හැදුවද? ප්‍රේමා කෙල්ලගේ දකුණත ඉඹ කියද්දි සපු සිනාසුනාය. මහලොකු දොස්සරලු මස්මයි කන්නේ. ආසාවට මැල්ලුමක් හොද්දක් ගෙදර හැදෙන්නේ නෑ. මං එහෙම කන්නේ නෑ ප්‍රේමා. එහෙනම් මේ අත් සුවඳ? සපු දකුණත ප්‍රේමාගේ මුහුණ මතර තැබුවාය. හරි සුවඳයි. මොනාද කියන්නේ? මොනාද තෙම්පරාදු සුවඳක්? මේ සුවඳ එන්නේ සපු මලී කීටස්වල අලුත්ම ප්‍රඩක්ට් එකෙන්. අනේ මල්ලි ආවද? පාරට වෙලා බලන් හිටියා. මට ඉන්දියාප මුලක් ගෙනත්. දැන් උදේට ඉන්දියාප පැකටුත් දාන්න යන්නේ. ඉතින් පළවෙනි එක දෙන්න ආවා. කෙල්ලගේ ඇස්වල කඳුලිය ප්‍රේමා ආදරෙන් එයාට අල්ලා ගත්තාය.
ඉන්දියාප්පයි කූඩි බැඳුනුයි කිරිහොදි පවුනේ ප්‍රේම මෙච්චර දුකක් හිතේ හිරකරන් ඕව කරන එකයි පුදුම ඒ එයා දුක්විඳිනෝද ප්‍රේම සපු ඇසු ඇත්තරම වේදනාවෙනි ආවිට එහෙම දුක්මුහුණක් ඔහු පෙන්නන්නේ නැත එයාට දුකත් ඇති තමා මට පෙන්නන්නේ පසු සපු කීවාය ඉතින් බේබි රට ගියා නිකමට අහපම් මොනෝද රටින් ගෙන්න ඕන කියලා ඇහුවත් බේබිට වැඩක් නැහනේ බේබි ජීවිතය හරි පුදුමයි ප්‍රේම ජීවත් වෙන්නේ එකෙනෙක් එක්ක ඒ ජීවිතේ ජීවත් කරන්නේ තවත් කෙනෙක් දවසක ඉතින් යනවම තමයි ප්‍රේම මහරෑ මහනුවර කොළඹ පාර දිගේ එද්දි සපුට ආසය දැන් රෑගියොත් පුදුම වෙයි නේද ප්‍රේම කෙල්ලෝ ඔය කියන්නේ කුමක්දයි ප්‍රේමා තනේ මං උදේට යනවා ටිකක් කතා කරන්නත් ඕන ඒ රතුපාට ගඩොල් කාමරේ පොඩි ඇඳ උඩට වෙලා ඉඳිද්දි පුදුම නිවනක් දැනෙන්නේ ප්‍රේම එහෙම කියද්දි ප්‍රේමා කෙල්ල දෙස බලා අමුතුම ආකාරයකට සිනාසුනාය පලයන් යන්න වල් පාටට බලන්නේ සපු බිම් බලාගෙන සිනාසි ප්‍රේමාට ගැසුවාය ඔහු සමග පැය දෙක තුනක් කොහේ හෝ යන්නට ඇතනම් යයි සපුට මහරෑ සිතුනේ රෑ සියල්ලන් නිදාගත් පසු සපු දුරකතනේ ළඟ බිම් වාඩුවී දුරකතනේද උගුලට ගත්තාය සාලේ සියලු විදුලි බුබුල වසා තිබුණේ මල්ලිගේ කාමරේ දැල්ලූ විදුලි පහන් එළිය පමණක් සාලේ හරහා වැටි ඇත සපු හිමීට ඔහුගේ ජංගම දුරකතනේ අංකය එබුවාය ඇමතම සම්බන්ධ වූ පසු සපු කතා නොකර දුරකතනේ කණයි තබාගෙන උන්නාය චූටි මැනික ඔහු සුසුම් හඩින් පවා තමා වඳුනයි අම්මා කතා කළා නම් තමා වැඩේ මට හුස්මාඩ අඳුනගන්න පුළුවන් මටත් පුළුවන් මට විතරයි පුළුවන් නේද කිදරාවද ඔක්කොමල්ල දොයි මොනාද කරන්නේ උයනවා එහෙට පැකට් 150ක අලුත් ඕඩරයකුත් ලැබුණා නෝර ඔෆිස් එකකින් රෑට නිදි නෑ නිදාගත්තත් නින්ද යන්නේ නෑ චූටි මැනික ඔහුට දුක් විඳීම ප්‍රශ්නයක් නෙවෙයි ඒ ඔහු ඔප්පු කළේ ෆාම් හවුස් එකට මුල්ම දවස්වලේ දැන් මොනාද ඔය හදන්නේ අල බැඳුමක් හදනවා මේ ඒකට ලූණු තෙම්පරාදු කර කර හිටියේ කොච්චර විතරද ලූණු කිලෝ 5ක් විතර එතනට වී ඉන්නට ඇත්නම් මේ සපුට සිතුනේ මේ රෑතේ එකක් බිබි ඔහු සමග ජීවිතේ බෙදා ගන්නට ඇත්නම් දවසක කෑම හදද්දි මාවත් තියාගන්න හොඳේ අමුතෙන් තියාගන්න දෙයක් නැහැ එයි දැනු චූටි මැනික මේ අලතෙල් දාන තැන ඉන්නවා මම මවාගෙන ඉන්නේ කොහොමද මේ අලතෙල් දාන තැන ලොකු ලිප තියෙන්නේ ඉතින් එතන පුංචි පුටුවක් උඩ අර දම්පාට නයිස් ඩ්‍රෙස් එක ඇඳගෙන ඔක්කොම එළිය දාගෙන නේද ඔහු සතුටින් සිනාසුනේ ප්‍රේමා කීවා හරිය මේ සිනාසෙන්නේ කොතරම් දුකක් හිතේ හිර කරගෙනද කෑවද ඉන්දියාප මුලද එකක් මදිත් වුණා තාම අත සුවඳයි මටත් ඕන ඒක තමා මොකද්ද කාල ඉවර වුණාම අත සුවඳ වෙන්න ඒකද මාකටිං එක ඔව් ඔයාට හරියන වරත්තරන් ඒක ඉරහඳ වගේ මේ කතාව මේ ජීවිතයේ දස දහස් වතාවක් කියා ඇත කොපමණ කීවද යාළුත්ෙන් අසද්දි හදවතට වෙනස්ම ධෛර්යයක් දැනේ සාගර අයිය ත්‍රෑට කෑවි ඉන්දියාප්පද තාම කෑවි නෑ චූටි මැනික අනේ දැන් රෑ කීයද තව ටිකකින් කනවා මේක ඉවර කරලම ඒක ඉවර කළාට පස්සේ මාළු බිස්ටේට් එකක් දාන්න තියෙනවා අර ගම්බිරිස් දාලා හදන්නේ කොහොමද ඕවා දැනගත්තේ ඉස්සෙල්ල පොඩි සාම්පල් එකක් හදලා බලනවා හරිනම් මෙනු එකට ගන්නවා හෙට කොහැරි යන්නද අසන්නට සිතෙයි ඒත් ඔහුගේ වැඩ නවතිනවාට සපු කැමති නැත උදේ මොනාද කරන්නේ
උදේ මොනවත් නැහැ චූටි මැනික. 9 වෙද්දි පැකට් ගහලා ඉවරයි. ඊට පස්සේ ඉඩක් තිබ්බොත් පැයක් විතර ඇල වෙනවා. සාගර අයියේ. හෙට ඉතින් එනවද චුට්ටක් මා එක්ක? ඕන නම් ඇවිත් මල් ළඟ දොයි යන්න. සාගර සිනාසුණියේ. කොහේ අරියා? මං කොහෙටද චූටි මැනික එන්නේ? මං එන්නම්. කමක් නැද්ද? මල් ළඟ ඉන්නේ එනවට පිං. ඔහු කිව්වේ එපමණය. සපු එහෙම බිම ඇල වුණාය. මේ කනාඩු ජීවිතේ ඔහු ළඟදී කොතරම් හැඩද? ජනිල් ලොකු බණ්ඩාර ගෙදරට කතා කළේ සපු උදේ ඇඳ ගනිද්දී. බේබි කතා කරනවා. අම්මේ මගේ පනද? කෙල්ල සිටියේ කතා කරන්නේ සාගරයයි කියාය. මල්ලි නෙමේ. පිපුණු මූණ එහෙමම පරවී වැටුණි. මල වදයක් ප්‍රේමා. සපු ගොස් දුරකතනේ ගත්තේ පුදුමාකාර තරහකිනි. ඇයි ඇසේ හෝල්ලමින් මිනි? ඇයි කියලා අහන්නේ? මිනිහට බැරිද ගෑනිට කතා කරන්න? සියල්ලටම වඩා සපු කැමති නැත්තේ මේ ජනිද්ගේ වචනවලටය. ඔහු ඉගෙනගත් කෙනෙක්ගේ සිතන්නටවත් නොහැක. මං නුවරින් යන්නත් කලින් ගෙදර ආව නේද? මට තනියම ඉන්න බෑ. සපු කටටා කතාවක් කීවාය. අද හවසට ගෙදර යන්න ඕන. ඇයි කතා කළේ නැත? තමන්ගේ ගෑණි කෑවද බිව්වද ඒවා ජනිත් අසන්නේ නැත. මං අම්මට කියලා තියෙන්නේ රෑට ටිකක් බලන්න කියලා. කවුරුවත් ඕන නෑ. මං ඉන්නම්. ඇයි මගේ අම්මා ආවම මොකද? මේ සම්බන්ධයෙන් නීතියෙන්ම අතුගා දමනතුරු මේ දුක තිබුණු ඇත. මේ නියෝග තිබෙනු ඇත. දුරකතනේ තබා සපු හැරෙද්දීම සුජාතා කෙල්ලගේ හිස අත ගෑවාය. මොකද කියන්නේ? ගෑණි කෑවද බිව්වද කියලා අහන්නේ. අනදෙන එක තමා වැඩේ. හැම මිනිහම කෑවද බිව්වද කියලා බලන්නේ. තාත්තත් එහෙමනේ. කියා කියන්නට කටට ආවද සපු කීවේ නැත. මං ඉක්මනට එනවා අම්මේ. පරිස්සමින් සපු මොහොත කම්මාදස බලා උන්නාය. අම්මේ පුතේ තාත්තා මොකද කියන්නේ? එයා හිතන් ඉන්නේ වාහරි සතුටින් ඉන්නවා කියලා. තාත්තා මොනවද ආදරේ ගැන දන්නේ? සපු කිව්වේ එපමණකි. ඕ එවන්නත් දැනවුන්නා නම් අම්මා මේ තරම් තනිවන්නේ නැත. සපු ගෙදරින් කෑවේ නැත. ඔහු සමග කොහේ හෝ ගොස් කද්දි හිතට සතුටුය. ජීවිතයේ මිහිර මතකයන් ඇත්තේ ඒ සීතල දවස්වලය.